සිස්ගා කාර්යාල කළමනාකරණ පද්ධතියට අදාළව නිලධාරීන්ගේ පහසුවට ඉදිරිපත් කරන වීඩියෝ මාලාවේ අංක 9 වීඩියෝ එක තමයි මේ ඉදිරිපත් කරන්නේ මේ වීඩියෝ එකෙන් කියා දෙන්නේ නිවැරදිව ඔබගේ ඩිජිටල් අසන ඩිජිටල් සිග්නේචර් එක සකස් කර ගැනීම හා එය නිවැරදිව සිස්ගා පද්ධතිය වෙත ඇතුළත් කර ගන්නා ආකාරය ගැන ඕනෑම නිලධාරී කෙනෙකුට ඉතාම පහසුවෙන් තමන්ගේ ස්මාර්ට්ෆෝන් එක භාවිතයෙන් මේ කටයුත්ත කර ගැනීමට හැකි අයුරින් පැහැදිලි කර දෙන්නට උත්සාහ කරනවා මුලින්ම පැහැදිලි සුදු පසුබිම සහිත A4 කඩදාසියක හෝ කඩදාසි කැවැල්ලක ඔබගේ අස්සන යොදන්න මේ සඳහා නිල් හෝ කළු වර්ණයෙන් යුත් හොඳින් ලියවෙන තුඩ සිහින් පෑනක් භාවිතා කරන්න ෆොටෝ එකට පේන අයුරින් ඉතා තදින් පැහැදිලිව සටහන් වීම හා නිවැරදි බව තමයි වැදගත් වන්නේ දැන් ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක අතට අරගෙන බෑක් කැමරා එක ඔන් කරන්න පැහැදිලි ආලෝකයේ සහිත සහ කළු පාට සෙවණැලි නොවැටෙන ආකාරයට ෆෝන් එක ලං කර හෝ ස්ක්‍රීන් එක තුලට අත්සන හොඳින් ෆිට් වන ආකාරයට zoom කර ෆොටෝ එකක් ලබා ගන්න කැප්චර් කරන්න ඒ වගේම අත්සන වටේට සෙන්ටිමීටරයක පමණ මාජින් එකක් ඉතුරු කරන්න මොකද අත්සන ක්‍රොප් කර ගැනීමක් කරන්න වෙන නිසා මේ ආකාරයට ෆොටෝ එකක් විදියට කැප්චර් කර ගන්න කිහිප වරක් හෝ උත්සාහ කර සෙවණැලි නොවැටෙන බොඳ වෙන්නේ නැති ආකාරයේ පැහැදිලි ෆොටෝ එකක් ලබා ගන්න උත්සාහ කරන්න ෆ්ලෑෂර් එක ඔන් ඔෆ් කිරීම ඔබ තීරණය කරන්න ෆොටෝ එකේ ක්වොලිටි එක අනුව ෆොටෝස් කිහිපයක් ගත්තා නම් පැහැදිලි ෆොටෝ එකක් ඉතුරු වෙන ලෙස අපැහැදිලි අනිකුත් ෆොටෝස් මකලා දමන්න දැන් අත්සන සහිත ෆොටෝ එක ක්‍රොප් කර ගන්නට අවශ්‍යයි මේ වගේ ඕපන් කරගෙන ෆොටෝ එක එඩිට් කරන පහසුකම වෙත පිවිසෙන්න ඔබ භාවිතා කරන ෆෝන් එකෙහි මාදිලි අනුව යම් වෙනසක් වුවත් සෑම ෆෝන් එකකම මෙම පහසුකම ඇතුළත්ව තිබෙනවා ටූල් බාර් එකක එඩිට් ටූල් එක ඇතුළත්ව තිබෙන්න පුළුවන් මේ ආකාරයට නැත්නම් 33 ඔප්ෂන් බටන් එකෙහි ඇතුළත් ලිස්ට් එකේ එඩිට් පහසුකම තිබෙන්නට පුළුවන් ඒ කෙසේ හෝ ෆොටෝ එක එඩිට් කරන්නට පිවිසෙන්න ෆොටෝ එඩිට් යටතේ පහසුකම් ගණනාවක් තිබුණත් මේ වැඩේට අවශ්‍ය වන්නේ ඉන් දෙකක් පමණයි ඒ තමයි ක්‍රොප් කර ගැනීම නැත්නම් ට්‍රාන්ස්ෆෝම් කර ගැනීම හා ෆොටෝ ෆිල්ටර් එකක් යොදා ගැනීම දැන් මේ ක්‍රොප් ටූල් එක නැත්නම් ට්‍රාන්ස්ෆෝම් ටූල් එක මත ටච් කර ෆොටෝ එකෙහි ප්‍රමාණය අවශ්‍ය පරිදි සකස් කර ගන්නට ඕන ෆොටෝ එක වටේට තිබෙන මේ සයිසින් හැන්ඩල්ස් හතර භාවිතයෙන් හැන්ඩල්ස් මත ටච් කර ඩ්‍රැග් කිරීමෙන් මේ ආකාරයට ඉමේජ් සයිස් එක හදා ගන්න පුළුවන් වැදගත්ම දේ තමයි ෆොටෝ එකෙහි දිග හා පළල සමාන වන ආකාරයට සමචතුරස්‍රාකාර ලෙස සකස් කර ගන්න අත්සන මත ටච් කර ඩ්‍රැග් කිරීමෙන් කොටුව මැදට අසන ප්ලේස් කර ගන්නත් පුළුවන් මේ ආකාරයට හරි ඊළඟට ෆිල්ටර් එක භාවිතය සඳහා මේ ෆිල්ටර් ටූල් එක මත ටච් කරන්න එවිට ෆිල්ටර්ස් ගණනාවක්ම පෙන්නුම් කරනවා ඒ අතරින් ක්‍රීම් ලෙස සටහන්ව තිබෙන A4 පේපර් එක වගේ පැහැදිලි සුදු පසුබිමක් තිබෙන ෆිල්ටර් එක මත ටච් කර එය ෆොටෝ එකට ඇප්ලයි කරන්න එවිට ෆොටෝ එකේ පසුබිම පැහැදිලිව වෙනස් වෙනවා ඒ වගේම ක්‍රීම් ෆිල්ටර් එක වෙනුවට ග්‍රේ ස්කේල් ෆිල්ටර් එකත් යොදා ගන්න පුළුවන් ඒ ගැන දැනුවත් වී සිටින්න දැන් ඉහත සේව් බටන් එක මත ටච් කර මේ සකස් කරගත් ෆොටෝ එක සේව් කර ගන්න තව දෙයක් තමයි මේ ෆිල්ටර් පහසුකම ඔයාගේ ෆෝන් එකෙහි නොමැති නම් ක්‍රොප් කර ගැනීමෙන් පමණක් සෑහීමකට පත් වෙන්න නමුත් ෆිල්ටර් එක යොදා ගන්න පුළුවන් නම් ගොඩක් පැහැදිලි ඩිජිටල් සිග්නේචර් එකක් සකස් කර ගන්න ඔයාට පුළුවන් සේව් කිරීමෙන් පසු ෆෝන් එකේ ස්ටෝරේජ් එකෙහි මුල් ෆොටෝ එක තිබුණු ලොකේෂන් එකෙහිම වෙනම ෆොටෝ එකක් ලෙස මේ ෆොටෝ එක සේව් වෙනවා හරි දැන් තව එක් පියවරක් අනුගමනය කිරීමෙන් පසු සාර්ථක ඩිජිටල් සිග්නේචර් එකක් සකස් කර ගන්නට ඔබට පුළුවන් ඒ තමයි මේ ෆොටෝ එකෙහි සුදු පාට පසුබිම සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එක ඉවත් කර ට්‍රාන්ස්පරන්ට් කිරීම ඒ සඳහා ෆෝන් එකෙහි ඩේටා හෝ වයිෆයි කනෙක්ෂන් ඔන් කරගෙන වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කර ගන්න වෙබ් බ්‍රවුසර් එකේ ඉහළ ඇඩ්‍රස් බාර් එකෙහි remove.bg ලෙස මේ පෙන්නුම් කරන ආකාරයට වෙබ් ඇඩ්‍රස් එක නිවැරදිව ටයිප් කර සර්ච් බටන් එක මත ටච් කිරීමෙන් රිමෝව් ඉමේජ් බෑග්ග්‍රවුන්ඩ් සයිට් එක වෙත පිවිසෙන්න මේ ආකාරයට සයිට් එක ඕපන් වෙනවා දැන් අප්ලෝඩ් ඉමේජ් ලෙස තිබෙන මේ බටන් එක මත ටච් කරන්න එවිට ෆෝන් එකෙහි ෆොටෝ ගැලරි එක ඕපන් වෙනවා මෙහිදී සකස් කරගත් ෆොටෝ එක මත ටච් කර සිලෙක්ට් කරගන්න ඉහතින් ඩන් බටන් එක මත ටච් කර ෆොටෝ එක සයිට් එක වෙත අප්ලෝඩ් කරන්න
තත්පර කීපයකින් අප්ලෝඩ් වූ පසු මේ ආකාරයට බෑග්ග්‍රවුන්ඩ් එක ඉවත් වී අස්සන පැහැදිලිව පෙනෙන ෆොටෝ එක සකස් වෙනවා මුල් ෆොටෝ එක හා සකස් වූ ෆොටෝ එක මේ ආකාරයට වට බලා ගන්න පුළුවන් මේ තමයි මුල් ෆොටෝ එක මේ තියෙන්නේ සකස් වූ ට්‍රාන්ස්පරන්ට් බෑග්ග්‍රවුන්ඩ් එක සහිත ඩිජිටල් සිග්නේචර් එක පහතින් තිබෙන ඩවුන්ලෝඩ් බටන් එක මත ටච් කර ඩිජිටල් සිග්නේචර් එක ෆෝන් එකේ ස්ටෝරේජ් එකට ඩවුන්ලෝඩ් කර ගන්න දැන් මේ සයිට් එකෙන් ඉවත් වෙලා ෆෝන් එකේ ෆොටෝ ගැලරි එක ඕපන් කර ගන්න මෙහි ඩවුන්ලෝඩ් කැටගරි එක යටතේ සකස් කර අවසන් කරගත් ඩවුන්ලෝඩ් කරගත් ඩිජිටල් ලස්සන ඇතුළත්ව තිබෙනවා අවශ්‍ය නම් ෆයිල් නේම් එකට ඔබගේ නම ලබා දී නේම් එක රීනේම් කර ගන්නත් පුළුවන් නමුත් එය අත්‍යවශ්‍ය නැහැ ඩිජිටල් ලස්සන සකස් කර අවසන්යි දැන් තිබෙන්නේ සිස්කා පද්ධතිය වෙත ඔබේ ගිනුමෙන් අස්සන ඇතුළත් කිරීම සිස්කා account එකට log වෙන්න main menu bar එක ඉහළින් තිබෙනවා ඉතින් main menu bar එකේ දකුණු පස කොනේ තිබෙන menu icon එක මත touch කරන්න drop down වන menu එකෙන් my menu එක යටතේ තිබෙන settings මත touch කර settings page එක open කරගන්න මෙහි තිබෙන signature button එක මත touch කර සකස් කර අවසන් කරගත් අස්සන ඇතුළත් කරන්නට පිවිසෙන්න මේ මැද ෆොටෝ එක මත ටච් කරන්න එවිට මැසේජ් එකක් ලැබුණොත් එය allow කරන්න action එක ලෙස gallery හෝ my files ලබා දී සකස් කර අවසන් කරගත් digital අස්සන storage එකෙන් browse කර select කරන්න එවිට මේ ආකාරයට sign එක සහිත ෆොටෝ එක crop කරන්නට අවස්ථාව ලබා දෙනවා මේ 4S sizing handle එක මත ටච් කර drag කිරීමෙන් හා කොටුව මැද ටච් කර මූ කිරීමෙන් අස්සන නොකැපෙන ලෙස සීමාව සටහන් කරගෙන crop button එක මත ටච් කරන්න එවිට sign එක මේ විදියට apply වෙනවා පහලින් grid එකක ඇතුළත් කර ඇති sign හා වෙනස් කරා නම් මේ sign time and date සටහන් කර පෙන්වනවා ඉතින් ඕනෑම නිලධාරී කෙනෙකුට මේ සිස්කා ගිනුමට එකම එක වතාවයි sign එක upload කරන්නට සිදුවන්නේ ඔබගේ අස්සන ඔබ විසින් වෙනස් කරනවා නම් පමණයි නැවත වතාවක් අස්සන upload කරන්නට සිදුවන්නේ ඉතින් එකම එක වතාවක් විතරක් මේ වැඩේ කරන්නට වෙන නිසා ඊටාම පැහැදිලිව නිවැරදිව අස්සන සකස් කරගෙන මේ ආකාරයට upload කරන්නට නඳුවන්න ඒ වගේම මෙම ස්ථානයේ අස්සන කැපිලා තිබුණත් එය ගැටලුවක් කරගන්නට එපා මොකද oval එකකට තමයි මෙතන අස්සන ඇතුළත් වෙලා තියෙන්නේ rectangle එකක් තුල නෙවෙයි පහළ grid එකේ නිවැරදි වස්තන පෙන්වුම් කරන ආකාරය බලා ගන්න පුළුවන් අවසානයේට refresh exit button එක මත touch කර ඉවත්වන්න ඉතින් මේ ආකාරයට තමයි නිවැරදිව digital signature එක සකස් කරගෙන Cisco පද්ධතියට ඇතුළත් කරන්නේ advanced program යටතේ ඉදිරි කළ වැඩසටහන් ඇතුළත් කිරීමට යොමු වීමට පෙර අනිවාර්යයෙන්ම ඔබගේ අස්සන පද්ධතියට ඇතුළත් කිරීම කළ යුතුයි ඒ වගේම රජයේ නිලධාරීන් ලෙස word ලිපියකට excel worksheet එකකට මීටත් වඩාම පහසුවෙන් office package එක තුල තියෙන පහසුකම් උපයෝගී කරගෙන digital අස්සනක් සාර්ථකව සකස් කරගන්න ආකාරය මම මීට පෙර වීඩියෝ එකක් ඉදිරිපත් කරා ඒ වීඩියෝ එකේ link එකක් සඳහන් කරලා තියනන් description section එකේ ඒ වගේම වීඩියෝ එකේ අවසානියටත් pin කරලා තියනන් ඒ මත touch කරලා ඔයාලට ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන් ඒකත් ඔබට ගොඩක්ම වැදගත් වේවි නිවාඩු අයදුම් කරන ආකාරය ඉදිරි කළ වැඩසටහන් ඇතුළත් කරන ආකාරය ආදී වීඩියෝස් සකස් කරමින් පවතින්නේ සහෝදර නිලධාරීන් වෙත යොමු කර ඔවුන්ද දැනුවත් කරන්න ඔයා තවමත් channel එක සමග එකතු වෙලා නැතිනම් පහත දකුණු පස රතුපාට subscribe button එක මත touch කර channel එක සමග එකතු වන්න bell icon එකද touch කර all ලබා දෙන්න ඉක්මනින් ඉදිරි videos මගින් හමු වෙමු පරිස්සමින් ඉන්න ඔයාට තෙරුවන් සරණයි